අද දිනය යොදාගන්නකොට අමල් නොකීපු කතවක් බා මල් මුලින් මගේ මුලින් මගේ ඇහුයි ඇයි මේ අපප්‍රේල් පලවෙද යොදගත්මයයටකි. පස්සේ මට වට උත්තර නැතිවුණ ඇතරම විජපල්ලියගුරුගේ මහත්මය නෙමේ අපප්‍රේල් පළවෙද යොදාගත්තේ. අපි මේ උත්සවය පොඩ්ඩ ගැන කතාගන කොට මම විශේෂෙන් මෙතුමට කිව්වා අප්‍රේල් පළවෙද නැතුව වෙන දවසක් දාගමෝකි. අපි මහලේකම් තුමාට ආරාධනා කරනකොට අපි දින දෙකක් දුන්නා අප්‍රේල් අට සහ මේ කලින් ඉවරේච්ච බ්‍රහස්පරින්ද. නමුත් මහලේකම්තුමා මොවක් මොනොමුක්හරි හේතුවක් නිසා පළවෙ දම යොදාගෙන තිේනවා. අපි ඒකට හේතුව එතුමා කතා කෙනවට ආගමු කොච්චර සුදු සුදු අප්‍රේල් පලවෙද මේ මගේ පොතක් එළි දක්වවාන්න කිය. කොහොමනත් අමල් කිව්ෝ වගේ ඉතිහාසේ, නි ම ත ම දැකලන හ මේමගේ පාලිමින්තු හිට හලෙකමර පරික් එක වේදකාවක ඉන්නවා. මෙතන එක්කනෙක් අඩුයි. ඒ තමයි මේ පරපුරේ පලවිනිය පලිනි වන්න නම හරිනම සෑම්විජේසිගම හත්ම එතුමා පමණයි මෙතන අඩු. මටත් යම් වාසනාවක් තිබුණ සෑම්විජේසිග හත්යතක වැඩ කරන්න පත් පැමිනිලි කොමිසනේ. ිල ේරු රන්ල සභාතිවරය දිරතුමා වැඩ කලා ම ුව පත්තාාතන අධ්‍යක්ෂ ජනාව යනකට ඒගේ දැනුම් කෝෂයකින් අපිත් යම් විශාල් ප්‍රමාණයකට පෝෂණය වුණා ඒ සෙවනේ හැදුුණු මේ මහලයකම්වරු මේ රටේ පාර්ලිමේන්තුව මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදය ඉහල නංවන්න යහා මගකට ගන්න කරපු මෙහෙය අපිට මෙහෙම ප්‍රධාන ටිකාවට ඇරියුම් කිරීමෙන් පමණක් සීම කරන්න බැහැ නමුත් විජපල්ලිය ගුරුගේ මහත්ත්‍යයා ඔවරුදු තිස්පක් සිය ජීවිතය රාජකාරය සමස්ත ක්‍රියාදාමයම පාලිමේන්තු වෙනුවෙන් කැප කරලා ඊට පස්සේ විශ්‍රාම ගහිල්ල තමන්ගේ මතක සටහන් එලිදක්කන මේ ම හොතේ එතුමා තීරණය කලා එ සේවය කළ සියලු මහලයකම්වරු සහ එතුමත් එක කටයුතු කළ වේත ධාරිවරුට රාධනා කරන්න මේ උත්සවයට. අමල් පොත ගැන සහ පල්ියකුරුගේ මහත්තයා ගැන ලොකු විස්තරයක් කළ නිසා මා බලාපපුරොත්වවෙන්නේ නැහැ මල් කියපපු විදිහයටම පොත ගැන විවරණයක් කරන්න. එ ප ඔබ විසින්ම කියවලා ඔබවිසින්ම තක්සේරුවට ලක්් කල යුතු පොතක් කියල මහිතනවා. ඒ නිසා සාම්ප්‍රදායික පොත් එලි දැක්වීමකදී සි පොත පිළිබඳ විවරණයකට වඩා ඊට එහා ගිය මේ පොතේ නොකයා කියවෙන කතාවක් ගැන අපි පොඩ්ඩක් විමසන්න මංහිතුව. මා මේ පොතේ පසු අදනෙ සතහන් කළා විජය පල්ලියගුරුගේ මහත්මයා මේ පොත ලියනකොට අමල් කිවගේ කිව යුතු දේවල් සහ නොකකිවේ යුතු දේවල් වෙන්කර ගත්තා. එතුමට මේ පොතේ තවල් ලියන්න කතන්දර හුඟාවක් තියෙන. ඔ අපි එක්ක නිවාඩු පාඩුව හබුුණ හම කියන කතන්දර එලි වෙනකං අහන් ඉන්න පුළුවන් පාලිමේන්තු සිද්ධී. හුඟක්යව එක ලියන්න බැහැ. සමහරව ලියල තිබුණා නමුත් පොත කීව දෙනෙක් විවරණයරන කොට තීරණය කළ අපි මේවා යිංකරම කියල. ඒවගේ බොහෝ රහස්, බොහෝ නොකී වෙච්ච කතා හැබයි ඉව දේශපාලනය ඉතාම වැදගත් කතා පල නොවීමියයයාම ගැන අපිටත් සෝකයක් ඇතිව වෙනවා නමු ඒ කරන්නයක් නෑ රාජ්‍යතාන්ත්‍රය යෙදන අය දන්නවා ඒවගේ හස් අපි ගව කොච්චර තියෙනවක. කියන්න බැරි අපත් සමග මයදේ මියදිලා යන කතන්දර කුච්චර මේ අප අතර තියෙනවද. නමු මේක නොකී වෙන කතාව තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන මහා රෘක්ෂය ආරක්ෂා කරන්න විජය පල්ලිය ගුරුගේ මැදතුමා වගේ දේශපාලඥන් නොවන මෙ නිලධාරින් කරන කැපවීම. පාල්ලිමේන්තු විශේෂෙන් පාලිමේන්තු නිලදධාරී මත් යම් යම් අවස්ථාවල මහල එකම් තුමත් එතුමගේ කාරය ම්ඩලයත් සමඟ විධ තරාතරම් වලදදි කටයුතු කරලා කටයුතු කරනවා කටුතු කර යෙනවා. අපි එක දකිනවා. මේ කාරය මණ්ඩලය මේ පාල්ලිමේන්ටුවේ ඉන්න නිලධහරයෙන් තමුන්ගේ රාජකාරය නොබ්බට ගිහිල්ලම් මොන තරන් මේ ප්‍රජාතන්ත්‍රවාදය අරක්ෂා කිරීම කියන ප්‍රජාතන්ත්‍රවාදය රන් දෙවලේ මේ තමන්ගේ රාජකාරයෙන් ඔබට ගිය දෙයක් කනවාද කියලා. හැබැයි අපිට තියෙන ප්‍රශ්නය තමයි අපි මේ අද කියන වත්මන් ප්‍රජාතන්ත්‍රවාදය කොච්ච දුරකට වැලිද්ද කියනන්නේ කොච්චට දුරට යථාර්ථයන්ද කියන එක. මේක විධ විධාර්ථථන තියන්න පුළුවන් නමුත් මම උත්සාහ කරනවා වැඩි වෙලාවක් ගන්න නෙමේ නමුත් ඉතාම කෙටි කාලයක් ඇතුළට පොඩි උදාහරණ කීපයක් කරගෙන. අපි මේ අද අත්විදින ප්‍රජාතන්ත්‍රවාදය ගැන පොඩි විග්‍රහයක් කරන්න විවිධ උදාහරන්න කීපයක් ඇතුරේ ඇසුරින්. මේක කොහම පටගන්නදිගල මං උදන් කල්පන කරක හිටිය හැබැයි මං කැමතිය පටන්ගන්න ප්‍රජාතන්ත්‍රවාදේ අයිකොන් එක අද ලෝකෙ අපිට තියෙන අයිකොන් එකින්. අපිට ගෝලිය වශයෙන් ගත්ත හම ලෝක පජාතන්ත්‍රවාදේ අපිට තියන පරමාදර්ශී රට තමමා ඉන්දිය අපි අල්ලපු රට න ලප මු ෝක ශාම නගහන රට විදිට ලෝකයේ මූලිකම ජාත්‍රවාදය විදියට අපිට ගන්න පුලන් හොඳ මුදහන ඉන්දියාව. ඉන්දියාව මේ අවුරුද්ධ වෙනකොට ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කරන දර්ශකවලදී පල් එහැට වැටල තියෙනවා. මේ අවුරුද්ධ මුල කරපු සමීක්ෂණ වාර්තා තුනකින් ඉන්දියාවේ ප්‍රජාතත්‍රවාදය අපි බලාපොරොත්තු වෙන සුපිරිසිදු සුපසන් ප්‍රජාතන්ත්‍රවාදයෙන් පල්ි හැට වෙටල තියෙනවා දර්ශක තුනක් කනු එකක් තමයි ්‍රීඩම් හව වාර්තාව ඒකෙන් කියනවා ඉඩියයි notො ්‍රී ඩමෝ‍රසිනව ඉඩයිස් පෂලි ්‍රී ඩෙමොක්‍රසික. යම්තා ප්‍රමාණයට කොටසක් පමනක් ඉතුර වෙච්ච ප්‍රජාත්‍රවාදයට. ස්වීඩන වී ඩ කියන සංවිධානය ප්‍රජාතන්ත්‍රවාදය ශ්‍රීණි ගත කරනට ආයතනයක් ඒ ආයතනය කියනවා ඉන්දාව දැන් ඇවිල්ලතිනවා ප්‍රජාත්‍රවාදය ද මේ ඉලෙක්ටෝරල් ඔටොකරසි කියලා හකට කට සිංගල ච නැක්වාගනර අමාරු ඉලෙක්ටෝරල් ටොක්‍රොසි එකන්නේ චන්දයෙන් තෝරාපත්වෙච්ච ඒකාධිපතිතවයක් කියන්න බෑ ඒක තන්ත්‍රපාලන යකටම කෙමක. ඒ මේකම කියනවා දෙ කකනොමිස්ට ඉන්ටලිජන්ස් ුනිට් එක ඉන්දියාවේ ප්‍රජාතන්ත්‍රවාදය පහල වැටිලා ඒකන මේ ති ප්‍රජාතන්ත්‍රවාදය කියන ආයතනය තියෙන යහපා යහ ගුණ විය of මකසි හැ ගොන්නි ඉන්දිය හැබැයි ඉඩට වඩ ලස්න වැඩි තමයි මෝඩි මහත්වයක ජනම් ප්‍රියතාවනැකින. ඉන්දයාාවේ වත්ම නගමැති මෝඩි මහත්තවය දැනට ද ද හතම තරන්නන්නේ හත්වන අවුද්ද වෙෙනනි වාරය සාමාන්‍යෙන් දෙවැනිවාරයක හත්වවෙනි අවරුද්ධ කියන්නේ සාමාන්‍යෙන් ගන්න දේශපාලන රටාවනම් ජනප්‍රියතාව අන්තිම කොනේ ඉන්නෝ මේ දේශපාල ජනප්‍රභාව රක ගන්නවා කියනකම ලේසිදයක් නෙමී එක දික දියුණ ස කර හත්තමේ හොඳද දන්න නෙම දශ ලක් තමුන් පත්වෙන රාජ්‍යතාන්ත්‍රයේ දමුග ජනප්‍රවාාව රක්ෂක කරණන්න කොහම ති කිය ලෙන්චක කූටතී. මෝඩි ඇගමැත්තුමා තමු දෙවනවාරයේ තුන්වෙනි අවුරුද දෙකන හත්වවැනි අවරුද් දෙදි ස අද වෙනකොට සට හත්ත හතරක් යාගේ ජනප්‍රියතාව සියයට හැත්ත හතරක් 7 ප ප්‍රජාන්තරවාදය පහල වැට නොම් මෝඩි මහත්්‍යයක නප්‍රියතාව හිළලනවා මොකක් දෙමික සමබරතාවේ මෝඩික ජනප්‍රියතාවට අද වෙනකොට දග ුදක බලනකොට කාරණ දෙක් බලපානවා. එකක් තමයි අයෝද්‍යා හින්දු දේවාලේ නැවත්ත ප්‍රතිශංස් කරනය කිරීම. ගිය අවුරුද්ධය අගෝස්තු මාසේ එතුම ගිහිල මුල්ගලති මොකද ඇතුම තමයක විවාහ කරන්න මල්. එකට චෝදනාවක් මොඩි අග මැත්තුමාට තියන. අයෝද්‍යා පල්ලියසාහ මුස්ලිම් පල්ලිය අතර ගැතුුමැට. මුදි මහත්්‍යයට ඇමරිකානු වීක නොද හිට ය ප්‍රශ් නිසා. නමුත් මේ රාම් දේවා අයෝධ්‍යා දේවාලයේ නැවත ප්‍රතිසංස්කරණයක් දෙවනි කාරණය තමයිCOොVID-19 පාලනය කරපුයිදිය. කොර ඉන්දියාව ඉන්දියාව තම ඇමරිකාවට දෙවනි ලාදන්න දැනට කොරෝණා වසංගතයේ ඉතාම දරුණු හැයි රතතුල තිය පිළිගැීම තමයි මෝඩියග මැත්තුමක හොමට කමන කරනය කළාග විශේෂෙන්ම ජනතාවට දීපු සහන්න පැගේජක. ඒ සහන පැගේජක නිසා මෝඩි අගමැත්තුමාගේ ජනප්‍රියතාවය ගිය අවුරුදිසිට හැත්ත හයැයි මේ අවුද්ධේ හැත්ත හතරයි හෙට ලබ අවුරදදි සන්දති බොත් ආය තු දිර නවා පැත්ත පලාත කනෑ කිට්ටුව ගන්න කෙනෙක් ඒක උදාහරණය මන් දෙම නිවදාහරණය ගන්නම් තවත් අපේම කලාපේරටකින් ෆිලිපීනෙන් ඩටාට ජනතිපතුර ගක්කය දන්නවා ඇතුමගේ ක්‍රියා කලාපේ ෆිලිපනේ ඩටාර් ජදපතුත්තුමගේ පොපිලටිය කොච්චර දන්නදසිියට අනුව එකක් මේ වෙනොට 91 පොපලටි ඒත් මේ දෙවිනි අවුරුදධ ගත කරන්නේ. අදදේම මගේ මිත්‍රෙකට ෆිලිපිනේ මගේ සගකට කතාාග ලහවා මේ ඩුටාටේ කොහොම්මද මච්චර ජනප්‍රිය වෙලායිඉන්නේ මේ වෙනකොට එතුමා අවුරුදු දෙකක් තෙසේ අප්ස. ඉතුමගේ දූරකාල දෙක තිස්සෙම කරපු කැම්පේෙන්් එකක් තමයි වෝගෙන්ස් ්‍රගස්ැනේ මද්‍රව්‍ය වල්ට එරෙහි යුද්ධේ. ඒකද වෙන මුන ඇතුම කලේ හය හොය මරුවවා හොය හොය ගහතන කලා දෙ මේනට තිස් පන්ඳදාහකට කිිත්වීමම ගාතනය කතින තිස් පන්ඳහා එක වෙනම නමක්තියන ගු හදගෙන කැනේ ක්රජුඩිශල් කලින්ස් න නිසා කටියෙන් කියන EJK කියලා. නම්බ වJKේ සින් ෆිලිපීන් න තුවිස් පන්දහක් ඝාතනය කළා. රටදන විශාම මාධ්‍යාත විීල් දිබ්බ ලයිසන කැන්සල් කළබෙන් ගියවරුද්දී. මාදී විදි පෙන්නඩ බේ. ප්‍රජාතන්ත්‍රවාදී රෑන්කං පනස් තුනෙන් පටන්ගත දැන් පනස් පහට ඇවිල්ලා එකන ඒ තරමට වැටිලා. ප්‍රජාතන්ත්‍රවාදී ගුණන්මි චන්දයෙන් පත්වෂ ජනතපතිවරරි. ප්‍රජාතන්ත්‍රවාදී සියලුම යහ ගුණ බිම බින්දුවයි. හැබයි ජනප්‍රියතාවේ සියයට අනුව එකයි. මොහොකට අ හිතන්න්නේ පමමයි කියන්නේ ජනප්‍රිය නායකයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය නැහැකින එක නෙමි. මේ දෙකතර සමබරතාවයක් රඳවාගන්න කොහොමොද කියක. අපි ඉන්නේ පොදහන් ලොකු ප්‍රශ්නක එතකොට ප්‍රජාතන්ත්‍රවාදය කොතන තියෙන්නේ ොක්ද මේ අපි ්‍රාන්ත්‍රවාදක රක්ෂකර මේ නායකව දෙන්නම තවින්න නායකයෝ තුරු කියියගන් හංගරි ඉන්දුනිශසිය ඉන්ද නිශ යාව ෝක විඩ ජන ජනතපත්තු මාට ගේියාවවරුද්දර පිටවරුද්දේ චන්ද ල්ලන්න. එතුමට සිද්ධ වුණා මුස්ලිම් අන්තවාදී නායකෙක්ක් අත්තල් බඳගන්න නැත්තම් පරාදයි. මුද ප්‍රතිවරුද්ධවාදය සම්පූර්ෙන්ම අන්තවාදී කඳවුරේ ස්ලාමී න්තවාදී කඳුරේ අපේක්ෂකකි. ඔහුව පරද්ධනනං ඉතාමත් මධ්‍යස්ථ මතාරී ජෝ විඩෝ විට සිද්ධ වුණනාා අත්වැල් බැඳගන්න මුස්ලිම් අන්තවාදී ආගමික නායකෙක්කෙක්. මන්තුමිනි උදහරණය ගන්නන් අපි කවුරුත් මේ ද වසල කතා කරන මියන් මාරය ගන. මේ තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන සංකේතයට වැදනු අත්තිශ්‍යයම දරුණු මරු පහර. ගිය ව්‍යබරවාරි පළවෙෙන්දා. ඒ රටේ හමුදාව ඒරට සමස්ත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රාදාමය පරදවල බලය ඇල්ලවා ඊය වෙන කොට පන්සිය විිස්සක් ඝාතනය කරලා තියෙනවා. අුරුදු හක දරුව එක් සහුරු දොළහක් දරුවු ඇතුළු. ඔබ දකිනවනම් මියන්මාරයේ වීඩියෝ පට අත්තිශය කර රීද බිනිසු ඝාතනය කර. හැබැයි මේක අවුටෆ කොන්ටෙක්ට එකෙන් ගන්න බැහැ. හිතන් එපා එකරයිෙන් හමුදාවක් යිලා බලැල්ලෝ කියල මේ එකකෙමි ුනේ මේක උනේ බොහොම සැලසුම් සහගත ක්‍රියාදාමයක්. හමුදාව බලැල්ලීමේ ප්‍රධාන වගකීම මම හිතන විදිට අවුසන්සූචි භාරගතයුතුයි. ඇය අසමත් වනා ප්‍රටට අවශ්‍ය ප්‍රතිසංස් කරන්න ගන්න ඒ ප්‍රතිංස් කරන්න ගන අසමත්වීම නිසා ජනතාව පැරදුුණා. මුද අවුසන්සූචි බලයට පත්වන දෙදහස් පහළවේයටයට අසූහායක බහුතරයක් එක. දෙදස් අටේ තාශවය ජනාධිපතිවරයා ජෙනල් තාංශවයේ ජනාධිපතිවරයා හදන ව්‍යවස්ථාවේ හමුදාවෙන් ව්‍යවස්ථාව හදන්නේ ඒ හමුදාවෙන් හදන ව්‍යවස්ථාවේ පිල්ලිවලින් තියෙනවා පජාතන්ත්‍රවාදයගන්න. ියන දස් හයි ැතිවරණේ දේනවා මියන්මානය ඉතිනවා අමුතු වැඩක්ම මියන්මාරය හමුදාවට දේශපාල පක්ෂක්තිේනවා. solidarity USDP පාගල. එක ඒක හමුදාවේ දේශපාල පක්ෂය. අවුරුදු හතලි රටකරපු හමුදාව තමට දේශපාල පක්ෂක් කදාගත්තා. ම අමුතු ක්‍රමයක්කේ අපිට අමු හමුදට දේශපාල පක්ෂක්තිය නොකෝ. ඒ දේප පල්ල පක්ෂේ තමයි දස් දහය චන්දෙල්ලන්න. අවුන්සන්සූචි එක ඇගේ එල්ඩ පක්ෂය එකට විරුද්ධයනවා චන්දරෙන්නේ ඒ නිසා හමුදාවේ පක්ෂය දිනනවා. දිනලා අවුරදු පහක් ආණඩු කරනවා හැබැයි ආණ්ඩු කරණය සමස්ත ප්‍රජාතන්තරවාදයට ගේන ආ්ඩු කරනය ඒ හමුදාවේ පක්ෂය කරන ආණ්ඩු කරනය. ඔවුන් ක්‍රමක්‍රමෙන් ක්‍රමක්ක්‍රමෙන් ගේනව අවුන්සන්සූචිට බලයන්න ක්‍රමයක් හැබැයි වි්‍යවස්ථායිම තියනවා අවන්සන්සූචිට ජනාධිපතිකම ගණ්ඩ බැරි වන්න ්‍යවස්ථාව අදල. ලිවේ සයට විිපහ හමුදවා ු ෝම් ඇදලතම හදාව වාඩුවන්නේ පාලිමේන්වේ පාල්ලිමේන්තුු පමණක් මේ ප්‍රාදේශ ආන්ඩුවල පව සයට විසිපහක් ියුනිෆෝම් ඇඳපු හමුදාව වාඩ වෙනවා ව්‍යවස්ථාව වෙනස් කරනෝ නම් සයට තුනෙන් දෙක බලයනෙ මේ හතරෙන් තුන ලයවන ව්‍යස්ාව වෙනකර හතරෙන්තුනේ බලේ ජීවිත ගැඩේ හමුදාවන්නක නි ෝර්මද පාලි වගගේ ලොකු පැරඩක්ස්ොලල් හිෙරවෙච්ච ටක්. ඒදස් පහල වේ අුසන්සූචි බලය ගත්තහම ඇයට අමතක වෙච්ච දෙයක් තිබ. ජනත චන්දෙන් පත්වෙච්ච හොඳ බලයක් තියෙන නායිකාවක් කියල. ඇෆෙල්න ඇ අසමත් වෙනවා තමන්ට ලැබුණු බලය පාවිචි කරලා රට අවශ්‍ය වෙනස් කංකරන්න. ඇයට තිබුණ ඕපෂන්ස් දෙ එකක් එකක් තමයි අලුත් ්‍යවස්ථාවක් ගන්නේ ඒකට බැරිනං අලුත් තියන වි්‍යවස්ථාවට සංශෝධන අවශ්‍යයි සාමාන්‍ය ගණන් කිරීමම් යටතේ ඒ වි්‍යවස්ථාවට ප්‍රජාතන්ත්‍රවාදය කරන කරන නං සංසෝදධනෙසි හටක් ොන වෙලා තිබුණ. සංශෝදන එක හට කවු පහතු පාලිේතු ඇතුලන්න න් ස දන්න සංස්ෝති ්‍යවස්වා සංසෝධන එකක් ගේන්න මොන තරන් අමාරුදගේ. අවුන් සංසූචිර තිබුණන සංසෝධන හැටක්ගේ එකසිේ හැටක්ගෙන්. ඒ පහසුදයක් නෙවෙයි. ඇයට තිබුණ ජනතාවගේ බලය පාවච්චි කරන්නයට. අවු සන්සූචයේ අවුදු පහක් ඇතුලට ඔප්පු කළලා ඇය රාජ්‍ය පාලනය අසමත් බව. ඇය දේශපාලනයේ අසමත් බව. රාජ්‍යතාන්ත්‍රිකව ශීවස පොලිටිකල් යිකන් ශවස ඩෙමොක්‍රටික් යිකන් එය ලස්සන ප්‍රතිරූපයක් පමණයි හැබේ රාජ්‍යපාලනයේ දයි ෆෙල්. ඒ නිසායට බැරි වුනා යට ඇර එකසි හැටර්ටක් ඇයට පුළුවන් වුණේ සංසෝතන හතරයිගේ. ඔය අස්සේ ඊළ මැතිවර ගවෞරදධ ති පිච ැතිවරණේද දින බව දැනගත හමුදාව. ඉතා සූක්ෂමව තමුුණනාසලක් දැන රකායෙන් ප්‍රශ්ණය ඇති කළලා. ඒ රකායිෙන් ප්‍රශ්නය ඇති කරලා. සංවිධානාත්මකව කල්ලි රකායන් ප්‍රදේශයට යවල මුස්ලිම්බරු ගාතනය කරලා ඒ සම්පූර්ණ චෝදනාව අවුන්සංසූජි මත පැටෝ. අවුසංසූචිට සිද්ධ වුණනා අන්තර්ජාතික අධිකරණය සරහා. හමුදාවිෙනුවෙන් පිෙනීන්න. හමුදාවිෙනුවෙන් පෙනනි සිටලාලය හමුදා වෙනුවෙන් හමුදා ආරක්ෂා කන වැඩ පිළොලක් ගිනිිච්චා. අවසානෙ වනේ ඒ හමුදා විසින්ම ඇය වතරංගුට ගැනීම. මොකද උතන තව ප්‍රශ්න ඇත්තේන. දැන්ඉන්න මේ බලයින් හමුදාපතිතුමා හමුදා ප්‍රති පවට පත්වෙන දෙදස්ෙක් කොලහේ. එතුමට සෑහෙන ව්‍යාරතොගයක්තතිේනවා රට ඇතුළේ. මියන්මාරයේ තියෙන්න සමස්ත ව්‍යාපාරික කර්මාන්තයෙන් ව්‍යාපාරය වලින් සයට හැටක් පාලනි කරන්නේ හමුදාව. බිසස් කරන්නේ හමුදාව. ඒවයි ශ්‍යාසයන්නේ හමුදාවන් අයට දැන්ගින් හමුදාපත්තුමාට විශාල කොටස් සංඛ්‍යාව ක්‍ර්‍යාපාරයවල තියවා. එක දෙවිනි එක එතුමට තිබුණ ජනාධිපතිවීමේ පුද මාසාවා. පුදු මමාාවක් ජධතිපති මෙතු බලංගහිටය මේසේරි ව්‍යවරදධ චන්දෙන් අවස චිට. ල් හ ාජා කත් වල තුම නාධිපතිවයි කියල. තුන් එනි කාරණය ජූලි විසතුන් ගට එ විශවාායන අවුදු හැට පහතම වායන විශවායන වයස විශවාාය ශවායන අරු හැට පිරල ජූලි ස විසිතුන. ඒතුම විශාමගේ පස්සේ විශ්‍රාම ගියත් නතත් ඒතුම අන්තර ජාති අධිරය ඉදිට ඉදිරිට ඇන්වේන. නොකද අන්ත්‍රජාතික අධිකරනය වින් මියන් මාරය කොටු කරලා හමරයි. ඒ අනි වාරය හමුදපතිවරට. අන්තර්ජාතික අධිරණයේ හමුවේ දන්ඩුවම් විදින්ද වෙනවා ය ප්‍රශ්නොක්කොම එක් කහු කළ බැලූ හම හමුදදාාවපත්තුමාට වෙන විකල්පයක් නෑ බලයයාල නොඇරෙන්. ඒ බලය ඇල්ලීමට විවස්ථානම ප්‍රතිපාදරතියනවා. විවස්ථාව වගන්තයක් තියෙනවා හමුදාව දැනගත්තොත් හමුදාවට දැනනොත් හමුදාවට හැඟුණොත් රට අස්ථාවරයි රටේ දේශපාලන බලය බින්දිිලා කියලා හමුදාවට අවසර තියනෙනවා මැදිිහත්වීමක්කරම්. මැදිහත්වීම තමයි වස්ථාන කූලව එකගොලු කනෙද.ළේ ජනවාරි තිස්සෙක්ක දරෑ දොල හට අවුන් සංසූචී රජය නිල වශෙන් අවසන් වනා. පෙවරවාරි පළවෙද උදේ දහයට අලු තාආ්ඩුව දියුණු දෙන්න තිබා. පැෑ දහයක ගැ්ප එකක් තියෙනවා ආඩුවක් නැති. ඒ පැෑ දහය ගැප්පෙන් තමයි හමුදාව ඉදිරිපත් වෙලා බලයඇල්ුවී. නිසා ඇගොල්ලු කියේන අපි කළේ කුමන්ත්‍රණයක් නෙමෙයි අපි කළේ නීතති්‍යානු කූල වි්‍යස්ථාන කූල ලයල් මක්කේ. ද ලස්සර කකාතාාවකනෙමි ඊඒ එක් ජාතිීන්ගේ ආරක්ෂ්‍රමණලේ රැසුණා මියෙන් මාරයගෙන තීරණයක් ගන්න. තීරණක් නැතුව ආරක්ෂමන්ලය විසිසරුුණා ඇයි කෞුද බාධාව දැන්නේ. චීනේ චීනය තමන්ගේ විශෂේද බලය පාවිච්චි කරල කිවා කිසිම ැදිිහත්වීමක් මියන් මාරයට කරන්න පාග විරුද්ද වුණා. හෙද අදත් ලෝක බලවතුන් කිසි කෙනෙකුට ට රුදව ්‍ර මාර්ගන්න බැරිවෙලා තියෙනවා ොකද මියන් මාරයට වඩා චීනයවටි නවා. මේ වෙනකොට චීන කර්මාන්තශාලා තිස් ගණනක් ග ගිපත් කර තියෙන ිය මාරය තුළේ. ඒ මිනිස්සුන්ගේ විරෝදධය චීනයට හො මනිසු විශ්වාස කරනවා මේ හමුදා කොමන්තරයට පිටි පස චීනයඉන්නවාගේ. එතකොට චීනයට විරුද්ුවවෙන්න බැරි නිසා ආසියන් රටවල් පවා සිංග්පූරුව ම ලේශයාව ගේ රටවල් පවා වැඩිය කතා කරන්නන්නේෑ ඇමියන් මරයගෙන. මිනිසුන් ගාතනය වෙනවා පොඩි දරුව ගාතනය වෙනවා හැබැයි අන්තර්ජාතික ප්‍රජාව තාම කල්පනා කරනවා මොන විදිහ සම්බාධගත පනවන්න කියල. හිතාගරන්න නොත් බැ මම කියන හදන්න පජාතන්ත්‍රවාදයට මේ වගේ තරජන එල්ලුනත් අද ලෝක දේශපාලනය ඊට වට ප්‍රබලයි. චීනය නිසා මියන් මාරයේ ඇතිවන අන්තර්ජාතික ව බලපෑම් කළ යුතු ප්‍රශ්නයටවත් ලෝක බලවත්තු ීරණ ගනැහැ. මේක තමයි ප්‍රජාතන්ත්‍රවාදේ වර්තමාන සඳර්භය. අපිට ලොකූ ප්‍රශ්නයක්තිේ නො. අපි ප්‍රජාතන්ත්‍රවාදය කෙල්ල මේ ආරක්ෂා කරන්න හදන ්‍යන්ත්‍රණය කොයි විදි සතෙක් විදිට දැන් අලුත් මූනක් දාගන ඉන්නවාද කියලා. ඉන්දියාවේ මෝඩි අගමැත්තුමාගේ උදාහරණය ගත්තා. ජාත්‍රවාදීවා චන්දයෙන් පත්වෙච්, ෆිලිපීනේ ඩුටාටේ ජනාධපත්තුමාගේ සඳර්භය ගත්තහ. ප්‍රජාතන්ත්‍රවාදීව චන්දයෙන් දිනපු ආ්ඩුවක් ගෙදරයවල සිය ගන් දහස් ගනක් මිනිස්සු ගාතනය කරන්න හමුදාබලයක් තියෙනකොට. අපි ආරක්ෂා කරන හදන්න ්‍රජාතන්ත්‍රවාදයක් කොයි විදිී හැඩ තල ගනීද කියයෙනක අපි දන්නේ. අපිද අපිට පේනවා. යුරෝපී යානු ඒ ලින් හන ාන්ත්‍රවා ද නෙමයි අපි කතා කරන්නේ ආසියනු කලාපි. සාමාන්‍යයෙන් මං අර කිව්ෝවාගේ මෝඩී අගමැත්තුමාගේ ජනප්‍රියත්වයට හේතුවනු රාම් අයෝද්‍යයා පල්ලිය කෝවිල ඉන්දියාවේ මමුදදේව මේ ප්‍රශ්නය අපේ මහ චරය සොයි මහත් ත කල පොඩි අදහ දැගන්න ඉදාව ච්ි ප්‍රජාත්‍රවාදයගෙන ඇතු මට ලසන කතාවක් ඇතුම කිවා. රග ඉන්දියාවේ දෙවිවරුටිකයි ගංගානම් ගඟයි හිමාලය කන්දයි. ඔය තුන තියෙනකං. දේශපාලඥය ඔය තුන නලෝ නලෝ ඉන්නකං ඒ මිනිසුන් චන්න්නයෙන් පරදදන්න බැයිකිල. මේ කැනෙක් කල්චල්. නරේන්ද්‍ර මෝඩි යගමැත්තුමා හොඳට දන්නවා. හින්දු පල්ලියට කිහිල්ලා. හිදු පල්ලිය පූජක ඇත්තෙක්ක හිදු මිනිස්සුන්ට කතා කරන හැටියි. එතුමයි කලාවේ ආට ඉතාම හොඳර දන්නවා. හින්දුත්තුවා කියෙන සංල්පේ තුමා ඉතාම හොදර පලේ කරනවා කාඩෙකක්විදේ තුරුම්පක්විදයටට ඒ නිසා එතුම ජනප්‍රියත්වය සයටට හැත්තවම් පලට බන්න බෑ තවතව ජනප්‍රියවෙේ. හැබැයි ඒ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ගලියස් ගුණනාංග දවසෙන් දවස පල්ල හටය. සුළුතර නතාවගේ යිතිවාසිකම් මාධදී නිදහස මේ ඔක්කොම කතන්දර පමණයි. එසිියල් අතරේ මෝඩියක මැත්තුමා ඉත්තා මගේට තමන්ගේ ජාතිකවාදී කාඩ්ික පලේ කරමින් ජනප්‍රිය වෙනවා. ඩටාතය ඔච්චර ජනප්‍රීසිේයට අනුව එකක් වවෙෙන් මං ෝකටහි කරුණු හෙවවා ෆිලිපීන් වැසියන්ටත්මේ කියාගන්න උත්තරනෑ දුුටාටික හොඳ මිච නප්‍රේ වන. අපට කරුණු දෙක් පේන තිබවා. ක් තමයි ඔහු දූෂිතෙක් නෙමයි. අවුරුදු තිස්ප පහක දේශපාල ජීවිතේ ඩටාටට දූෂණ චෝදනා නැහැ. වටේ ඉන්න හෝරා කනවාක කොයි ආන්්ඩෝ ලත්ෙනවන්නේ. නමුත් ඩුටාටට නෑ තිස් පන්දාහක් මරල. මහ විශාල ප්‍රජාතන්තරවා විරෝධී දේවල් කළත් දූෂණ චෝදනා නෑ. පලවෙනි දෙවනි ඔහුත් කොවි- 19 කොරෝන මර්ධන ව්‍යාපාරයේ හොදරට කරපු කෙනෙක්. දකුණ වාසියනු කලාපේ වැඩිම රෝගෙන්න්නේ ිලිපිනේ ඒත් ඔහු ජනප්‍රියයි. මේවා සාමාන්‍යයෙන් අපි කතන්දර විදියට කිව්වට මෙවා මීට වට ඉහාට කියලා ශාස්ත්‍රීව විග්‍රහ කරන්න ඕන කරුණු. අලුත් දේශපාලන නායකයන් ලෝකෙ බිහි වෙනකොට අලුත් දේශපාලන නායකයන් රටවාලඔල බිහි වෙනකොට ඔවුන් මොන තරම් ප්‍රජාතන්ත්‍රවාදිය කියන සංකේතියට අනු ගතර වෙනවා කියෙන නිසාමාන්‍යයෙන් ඉතා විශාල බෞුතරයකින් ජ ජෑග්‍රහණය කරන නායකයෝ ඉතා ඉක්මනින්ම අප්‍රසාදීරත් පත්වෙනවා. හේතුව අවුසංසූචිරු නේක. හේතුව තමයි ඉතා විශාල ජයග්‍රහණයක් කියන්නේ. ඉතා විශාල ජනවරමක් කියන්නේ මහා විශාල අපේක්ෂා ගොඩක්. මේ අපේක්ෂා මැනෙජ් කිරීම, අපේක්ෂා කළමනා කරණය කිරීම තමයි රාජ්‍යපාලනය වැදකත්මදේ. හ අපේක්ෂාවල් ඉටතු කරන්න බැරිවෙයි. හැබැයි අපේක්ෂක් කළමනා කරනය කරගන්න රාජනායකව දැනගන්න ඕන. මංහිතන්නේ ඉන්දියාවේ නරේන්ද්‍රමෝඩියක මැතුමත් ෆිලිපීනේ ඩුටාටය ජනාතිකුත්තුමත් මිනිස්සුන්ගේ අපේක්ෂාව කළමනා කරණය කිරීම ඉත්තාම අගේට කරනවා. ප්‍රජාතන්ත්‍රවාදේ ආරක්ෂාණ කොළට එනිසා ඒ අඒගේ ජනප්‍රීතාවය ඉතාම හිලටති නෝ. ම මුලින් කිව්වාගේ ඉතාම ඉහෙල ජනවර්කි වනකින් පත්තුනයිම් පස්ස. අවරුදු හතක් ගෙහිල්ලන්න සයට හැත්ත හතරක සයට අනුව එකක ජනප්‍රියතාගේයක් රදා පවත්වා ගන්න අනම් එක අපි වින්නම හොයා බැලියුතු කාරණය. ප්‍රජාතන්ත්‍රවාදය සුරකින්න ප්‍රජාත්‍රවාදය ආරක්ෂා කරන්න තියන ප්‍රධාන මායතනය වන ෆාන්ලිමේන්තුයි. අවුරුදු තිස්පහක් සේවය කරලා සෙංකෝලය සුරැක්කිමි කල පොතක් ලියන්නේ ආනයේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න කළ කැපවීම සංකේතව කරන්න. ඇතු සුරක්කි සංකෝලේ වනාාට සෙංකෝලයෙන් කියවෙන්න මොකක්ද. සෙංකෝලෙන් ඇඟවෙන්නෙ මොකදද කියන එක අපි අලුද්දයක් නෙමෙයි. ඒතමයි මේ රටේ ජනතාවගේ පරමාධිපත්තිය ප්‍රජාතන්ත්‍රවාදය. ඒහින්දා. අ මන්ත්‍රීවරු පොකද්දිී මන්ත්‍රීවරු උදුරාගෙන දුවදදිී මන්ත්‍රීවරුන්ගෙනුත් ගුටිකකා මේ සෙංකෝලේ ආරක්ෂා කරගත්ත හැටි. මතකයි මන මක්කිනට මතකයික පොතේ තිෙන දම කියලට මතක තැකති කිව අපිට සෙංකෝලය කරේතියාගෙන කෙහෙල් කන කලේතියන් නටනවාගලු නැටුවී. බය හිටියලු අරර සෙංකෝලයේ උල කඩලයඇයි කියලා. ඒහින්දා සියලු තමුන් ඒ ජීවි ආරක්ෂාව පැත්තක තියලා සෙංකෝලේ ආරක්ෂා කරගන්න කරපු සටන. මතනය අපි. මේ රටේ පපුරවසිය යවිදියට පල්ලියගුරුගේ මහතා වැනි මේ අභීත නිලධාරීන්ට ජාතියස්ත් අපේ රටේත් ගෞරුවය පිරිනම් එමින්.